සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදිසෝදායි. අයිබෝන් වේක්වන්නේ අද දිනන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. තවත් කොවිඩ් අසාධිත මරණ 192ක් සමස්ත මරණ ගණන 8775ක් දක්වා ඉහළට. බස්නාහිර පළාතේ අසාධිතයන්ගේ නිවෙස් වෙතට ආයුර්වේද ඖෂධ. ගුරු විදුහල්පති ඔන්ලයින් වර්ජනයට අදට දින 50ක්. කැබිනට් අනු කමිටු යෝජනා ගැන අද අවසන් තීරණ. 10න් 10 ඒ කියන්නේ ලයිෆ් බෝයි අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වෙන වෛරස් ඇතුළු විෂපීෂ වලට එරෙහිව සටන් කරනවා කියලා. තවත් කොවිඩ් ආසාදිත මරණ 192ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 8775ක් ලෙසයි. ව්‍යතර බස්නාහිර පළාතේ ආසාදිතීන් සඳහා නිවෙස් වෙතටම ගොස් දේශීය ආයුර්වේද ඖෂධ ලබා දීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 28 වෙනිදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 192ක් රජය ඊයේ නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8775ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අලුතින් වාර්තා කළ මරණ 192 අතරින් 156 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වන අතර 36 දෙනෙකු අවුරුදු 30 59 අතර වයස්වල පුද්ගලයන්. ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 4612 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. බොහොම පැහැදිලිව අඳුනාගත් දෙයක් තමයි මේ වසංගතයෙන් වැඩිපුර මරණ පත්වෙන සංකූලතා ඇති වෙන්නේ වයස අරුඩු 60ට වැඩි පුද්ගලයන්ට කියලා. ඒ නිසා මේ එන්නත්කරණය පටන් ගැනීමේදී පටන් ගත්තේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට. ඒක ඒ විදිහටම ගියා නම් සමහර විට ඔ බොහෝ විට මේ අද ඇතුළා තියෙන තත්වය ඇති නොවෙන්න පුළුවන්. ඉතින් මොකක් හෝ හේතුවකට මේ අවුරුදු 30ට අඩු කරා. එතකොට උනේ විශාල පිරිසක් හිටියා අවුරුදු 30ට වැඩි එන්නත් ලබා ගන්න. ඒක නිසා තමයි අර 60ට වැඩි පුද්ගලයන් සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කළා. ඉවර කරන්න බැරි වුණේ රෝහල් වල වාට්ටු ලෙඩුන්ගෙන් පිරිති ගිහින් තියෙන්නේ. ඒතුරු සාමාන්‍ය ප්‍රතිකර්ම කරන වාට්ටු එකින් එක සෑම රෝහලක්ම දැන් අරගෙන තියෙනවා සම්පූර්ණයෙන්ම කොවිඩ් ප්‍රතිකාර වලට වෙන් කරන රෝහල් වලට අමතරව. මේ කියලා දෙය කරත් මේකට යම්කිසි උපරිමයක් තියෙනවා. ඉතින් උපරිමයට ඉතාමත්ම ආසන්නයි හෝ උපරිමයට දැන් ඇවිල්ලා ඉවරයි කියන එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. රෝහල් ධාරිතාව ඉක්මවා යාමත් සමග මේ වෙන විට සුළු රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුලම ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු වනවා. බස්නාහිර පළාතේ ආසාදිතයන් සඳහා නිවෙස් වෙතටම ගොස් දේශීය ආයුර්වේද ඖෂධ හා ප්‍රතිකාර විධි සඳහා උපදෙස් ලබා දීමට බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 40ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ හා සම්බන්ධ වන අතර ආයුර්වේද වෛද්‍යවරුන් 265 දෙනෙකුගේ පමණ අධීක්ෂණය යටතේ මෙය සිදු කරනවා. කොවිඩ් ආසාදිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි 72 වරුදි පුත්කලියකු ඊයේ රාත්‍රී රෝහලින් බැහැරට පැමිණ ප්‍රදේශයේ සැරිසරමින් සිටියේදී යලි රෝහල වෙත බහර දීමට අනුරාධපුර පොලිස් නිලධාරීන් කටයුතු කළා. බදුල්ල හාලියර ප්‍රදේශයේ නිවෙස් විරෝධායනයට යොමු කළ කොවිඩ් ආසාදිත පුත්කලියකු නිවෙසින් බැහැරට පැමිණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටියේදී යලි නිවෙස වෙත රැගෙන යාමට හාලියල පොලිස් නිලධාරීන් පීවර ගත්තා. හාලියල ප්‍රදේශයේ නැත්කරන වැඩසටහනක්ද අද ක්‍රියාත්මක වන අවස්ථාවේ විශාල පිරිසක් මහමග ගමන් කරමින් සිටින විටත් ඔහු දුම්පානය කරමින් මාර්ගය අසලරමදී සිටිනු දක්නට ලැබුණා. මෙරට කොවිඩ් මර්ධනය එන්නත් කරන වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 124,021 තොගයක් අදාළියම දිවයිනට රැගෙන එනු ලැබුවා. මේ වන විට කොවිඩ් මර්ධනය එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 1 කෝටි 23 ලක්ෂ 25,737ක් බව වසංගත රෝග විද්‍යාංශ වාර්තාවේ සඳහන්. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් ගණන 71 ලක්ෂ 73,120ක්.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අමාත්‍ය අනු කමිටුවේ යෝජනා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසන්නේ අද දිනේදී මේ සඳහා නිසි පිළිතුරක් ලබා නොදුනොත් වර්ජනය අකණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. වැටුප් විෂමතාවට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්ව ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජුණයට අදට දින 50ක් ගත වෙනවා. ගැටලුවට විසඳුමක් නොමැති පසුබිමක ගුරු විදුහල්පති සංගම් සමග සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට පසුගිය නොවැම්බර්දා කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා. කිසිය වෙතත් අවස්ථා ගණනාවකදී කැබිනට් අනුකමිටුව ගුරු සංගම් සමග සාකච්ඡා කළ අතර අනතුරුව එම යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවා. එම යෝජනා පිළිබඳව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණය අපේ පැත්තෙන් රජය පැත්තට අපිට කරන්න පුළුවන් සෑම කාර්යයක්ම කරලා තියෙන්නේ ආණ්ඩු වර්ග කීම තමයි දැන් ප්‍රශ්න විසඳන එක යම් විදියකින් අද දවසේ අපි බලාපොරොත්තු වන ආකාර විසඳුමක් නොලැබෙනවා නම් අපේ අරගලයේ කිසිම දෙගිඩියාවක් නෑ අපේ අරගලයේ ඉස්සරහට යනවා මේ ගැටලුව රටේ ජනගහණයෙන් 3/2කට විතර බලපාන ගැටලුවක් ඒ නිසා දින 50ක් විතර ඇදගෙන ඇවිල්ලා අයි හයවෙනි කැබිනට් මණ්ඩලයකට යොමු කරන්නේ නැතුව සාධනීය පිළිතුරක් ලබා දෙන්න මේ ප්‍රශ්නේ ඉදිරියට ගෙනියන්න නැතුව විසඳන්න කියන ඉල්ලීම තමයි අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය අපේක්ෂාවෙන් කතෝලික සභාවගත ක්‍රියාමාර්ග ඇතම් කණ්ඩායම් වෙනත් අරමුණු සඳහා භාවිත කරන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. මෙතර ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයන්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ගවලට දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. සැප්තැම්බර් 12 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය රැස් වෙනවා ජිනීවා නගරයේ. සැප්තැම්බර් 21 වනදා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය රැස් වෙනවා නිව්යෝක් නගරයේ. අද ලෝකයේ දකුණු ආසියාව විශේෂයෙන්ම බෝම්බ පිපිරීම් රටවල් තුළ ඇති අස්ථාවරභාවය ත්‍රස්තවාදය වෙන සාකච්ඡා කරන්න හුඟක් දේවල් තිබෙන අවස්ථාවකදී ඇයි අපේ රට තෝරගෙන දිගින් දිගටම ශ්‍රී ලංකාව මේ විදිහට ලුහු බැඳගෙන යන්නේ මොන හේතුවක් නිසාද කියන ප්‍රශ්නය අපි හිතනවා ඇසිය යුතුයි කියලා. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට තමන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. රජය අරගෙන තිබෙන සියලුම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාඩිනල් හිමිපාණන් දැනුවත් කිරීම සඳහා තමයි ඒ සාකච්ඡාව ඉල්ලා සිටියේ. රජයට තිබෙනවා ඉතාමත් පැහැදිලි අවබෝධයක්, ඉතාමත් නිර්මල චේතනාවෙන් කතෝලික පල්ලියේ ගත් ක්‍රියාමාර්ග යම් යම් පිරිස් සම්පූර්ණයෙන් වෙනස් අරමුණු සඳහා භාවිතා කිරීමට දැඩි උත්සාහයක් දරන බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ අය විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර තලයේ. දැන් ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලිව කියනවා ඒ උත්සාහය සාර්ථක වීමට අපි කිසිේත් ඉඩ දෙන්නේ නැහැ. සතස සහ සමූපකාර හරහා පාරිභෝගිකයන්ට අඩු මිලට සීනි මිල දී ගැනීම සඳහා අවශ්‍ය සීනි තොග රජයේ සීනි සමාගම් මගින් අද සිට නිකුත් කෙරෙනවා. ඒ අනුව සතස හා සමූපකාර හරහා රුපියල් 130ක් වැනි මිලකට රතු සීනි කිලෝවක් ලබන බදාදා සිට පාරිභෝගිකයන්ට මිල දී ගත හැකි. සීනි කිලෝවක මිල රුපියල් 220 ඉක්මව අලිවිවන මොහොතක විවිධ ස්ථානවල මහ පරිමාණයෙන් සීනි ගබඩා කර තිබෙන ගබඩා කිහිපයක්ම අද දින කුස්සා විසින් පසුගිය දින කිහිපයේදී සොයාගනු ලැබුවා. එෙහිදී සොයාගනු ලැබූ සීනි තොගය මෙට්‍රික් ටොන් 5455ක්. රටතුල පවතින සීනි හිඟයට විසඳුමක් ලෙස රජයේ සීනි සමාගම් මගින් අද සිට සතොස්ස සහ සමූපාකාර වෙත රුපියල් 130කට අලෙවි කළ හැකි පරිදි සීනි තොග ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානකව කුඹුරු මහතා ඊයේ පවසුවා. ඒ අනුව සිවනගල හිඟුරාණ සීනි සමාගම් මගින් අද උදෑසන සිට පැය 24 පුරාම සීනි තොග බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපායතනයේ පාලනයෙන් ගිලිහී ගිය ටීවී දෙරණ YouTube නාලිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව ඔබට ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ ඕනෑම වැඩසටහනක් නැරඹීම සඳහා අප YouTube නාලිකාව දැන් විවෘතයි.
YouTube පරිශීලකයන් මිලියන 3 පසු කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම TV නාලිකාව TV දෙරණයි. TV දෙරණ YouTube නාලිකාව ඊයේ රාත්‍රියේ 7:25ට පමණ අප ආයතනයේ පාලනයෙන් ගිලිහිකී TV දෙරණ Google ගිනුම සහ YouTube ගිනුම හැක් කිරීමකට ලක් වෙමින් දෙරණ YouTube නාලිකාව අපගේ පාලනයෙන් ගිලිහුණු කාලය තුළදී හැක කණ්ඩායම විසින් එහි අයිකන් සහ channel art යන ආදී සියල්ල වෙනස් කර තිබුව අතර පසුව cryptocurrency වැඩසටහනක් TV දෙරණ YouTube නාලිකාව හරහා සජීවී වැඩසටහනක් ලෙස විකාශය කරනු ලැබුවා. ඉන්නතුරුව හැක කණ්ඩායම විසින් දෙරණ YouTube නාලිකාවේ නබද වෙනස් කරමින් අප විසින් එම නාලිකාව आरंभिक රාත්‍රී 12:30ට පමණ TV දෙරණ Google කිනුම తాවකාලිකව අත්හිට වීමට Google සමාගම විසින් පියවර ගත් අතර පසුව අලුයම 2:40ට පමණ Google සමාගම නැවත YouTube නාලිකාවේ පාලන අයිතිය අප වෙත පවරනු ලැබුවා. Google සමාගම සමග එක්ව සිදු කරනු ලැබූ පරීක්ෂා කිරීමේදී හැක කණ්ඩායමේ ඊමේල් ගිනුම සොයාගෙනු අතර නමුත් ඔවුන් ලොව කුමන කලාපයක සිට අපගේ ගිනුමට ඇතුළු වූයේද යන්න තවමත් පරීක්ෂා කරමින් සිටිනවා. ශ්‍රීලංකාව සතු එකම YouTube මල්ටි channel network එකවත් YouTube MCN පහසුකම දෙරණ මාධ්‍ය ජාලයේ සතුව තිබීම හා දීර්ඝ කාලයක් Google ආයතනයේ සමග විජව කටයුතු කිරීමත් නිසා නැවත අප වෙතට TV දෙරණ කිනුමේ පාලන අයිතිය කඩිනමින් සහ සාර්ථකව ලබා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙරට රූපවාහිනී නාලිකාවකට අයත් මිලියන 3 ඉක්ම වූ ග්‍රාහක පිරිසක් සිටිනා ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි එකම YouTube නාලිකාව වන දෙරණ YouTube නාලිකාව නැවතත් ලොව පුරා ප්‍රේක්ෂකයන්ට ඔබ කැමති අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ සාර්ථකව සිදු කරගෙන ගිය පේර වගාවක් බේවන විට පිටිමකුණු ඕදුරක් නිසා විනාශයට පත් වෙමින් නැති පුවතක් අපට වාර්තා වුණා. මේ අනුරාධපුර තඹුත්තේගම කිරලෝගම තලකොළවැව ප්‍රදේශයේ පේර වගාවක් වසර 8ක පමණ කාලයක සිට පේර වගා කරුවන් මෙම වගාව සිදු කරන අතර ඔවුන් මෙහි පළදාව වැඩි වශයෙන් විකුණා ඇත්තේ මෙරට සුපිරි වෙළඳ සල් වෙතයි. වගා කරුවන් පවසන්නේ කලකට පෙර එක් මොරයකට කිලෝග්‍රෑම් 800ක පමණ පළදාවක් ලබා ගත්තද මේවන විට ඔවුන්ට එක් මොරයකට ලබාගත හැකි වන්නේ කිලෝග්‍රෑම් 50ක පමණ පළදාවක් පවයි. මෙම තත්වයට හේතුව පිටිමකුණු විශේෂයක් බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම උදුරු තත්වේ නිසා මෙම පේර වගා කරුවන්ට ආර්ථිකමය වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් පත්වැති මෙම තත්වේ පිළිබඳව අද දිනට ඔවුන් මෙලෙස අදහස් පළ කළා. අපේ අද සියලුම වගාවල් වල ආදායම් නැහැ. සියලුම වගාවල් වලට කෘමිහානි ස්වාභාවිකව ගහන්නගෙන මම A1 පාවිච්චි කරලා තියන්නේ. කෘමිනාශක වලට උරුපුරුදු වෙලා ඉන්න සත්තු මර්ධනය කරන්න බැ. එක කෘමිනාශකයක් ගන්න යනකොට මේක ගත්තොත් තමයි ඒක දෙන්නේ කියනවා. මේක රුපියල් 500ක් දීලා ගත්තොත් පමණයි ඔය අරක දෙන්නේ නැත්තම් යන්න කියනවා. මාකට් වැහුවා. දෙන්න තැනකින් මං හදාගෙන දින එතෙන්ට දී ගන්නත් නෑ. මගේ වේදනාව මට මේ වගාව අදින් පස්සේ පාව කියලා මං අයින් කරලා දැම්මා. දැන් තවත් පුවත් කිහිපයක්. යුදමුදා බුද්ධාංශයේ සහ ඌව කුඩාවේ පොලිස්වේක්ව වැල්ලවායේ දෙනියා ගොඩේ ආයේ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා මත්පැන් තොගයක් ගෝඩා මිලිලීටර 258,000ක් සමග එක්සක කරුවෙක් අත්අඩංගුවට තිබෙනවා. හැටින් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටින් කුඩාගම ප්‍රදේශයේදී ඊ රාත්‍රී 9:30ට පමණ අධික වේගින් ධාවනය වූ ලොරි රථයක් පෙරළීමෙන් රථයේ සහායකයා බරපතල තුවාල ලබ දික්කුවේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. නිරෝධායන නිර්නීතිය පැනවීම හේතුවෙන් වසදාමායති අලුත්ගම පාදකොඩ අඹේපිටිය යන ප්‍රදේශවල වෙළඳසල් කිහිපයකට රාත්‍රී කාලයේ ඇතුල් වී බහණ්ඩ සුරගත් පොත්ගලයේ අලුත්ගම පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගැනුණා. සැකකරු වෙළඳසල් කිහිපයකට ඇතුල් වී බහණ්ඩ සුරගන්නා අයුරු CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. බේරුවල මාර්ග බාධකයේදී නිරෝධායන බලපත්‍ර නොමැතිව විවිධ බාණ්ඩ සහිත මළු රසක් සී යතුරුපැදියේ පටවා ගැනීමෙන් ගමන් කළායකු පොලිසිය මගින් අවවාද කර මුදා හැරීමට පියවර ගත්තා. දහවනේ නිවත් කළ ගිලන් රථ හයක් අලුත් වැඩියා කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම අද සිදු කෙරුණා. ඒ මනුසත් දෙරණ සහ මදුර විතානගේ පදනමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. මෙරට කාලීන අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ විනුවෙන් පෙරමුණ ගන්න මනුසත් දෙරණ මදුර විතානගේ පදනම සමග එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් දහවනේ නිවත් කළ ගිලන් රථ අලුත් වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේ මෙරට රෝහල් පද්ධතියට ශක්තියක් වීමේ අරමුණ ඇතිවයි.
එලිසලුත්වැඩියා කටයුතු අවසන් කෙරුණු ගිලන්වත 6ක් දිවයිනී රෝහල් 6ක් වෙත බෙදා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙත බහර දීම අද සිදු කෙරුණා. මනුස්සත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා. සුබ දවසක්.